බලවත් ක්‍රියාවක් කියලා කියන්නේ හැමතිස්සෙම ප්‍රතිහාරයක්මද? ඒ කියන්නේ ඉල්ලපු දේ ලැබෙන්නම ඕනේද? ප්‍රතිහාරයක් වෙන්න නම්? එනමයි ජේසු මල්ලියනේදී පියන්නේ මිදු ප්‍රාප්තිය මාගින් අහක් කළ හැකි නම් මෙසේ වේවා. නමුත් මගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත සිදු වේවා කියලා කියපුවාම දෙවියන්ට තිබ්බනේ ලොකු ප්‍රතිහාරයක් කරලා ජේසු ගලවන්න. ඇයි කුරුස යන ගහෙන්න දුන්නේ? අන්තිම හුස්මත් කුරුසේම යන්න දුන්නේ. දෙවිදුන් කියන්නේ හැමතිස්සේම අපිව ගලවන කෙනා නම් කොහෙතන තිබ්බ ප්‍රතිහාරය? සිදු ස්වභාවයේ පළවෙනිම ප්‍රාණ පරිත්‍යාගේ වරයා ස්තේපන්තුමා ගල් ගහද්දී බේරගත්තද දෙවියන්? නැහැ. ඊට පස්සේ පවුලුතුමා, පේදුරුතුමා, අපොස්තුලරු ගණනාවක් ඝාතනය වෙනවා විශ්වාසය වෙනුවෙන්. ගලෝ ගත්තද? කො දෙවිදුන්ගේ බලවත් ක්‍රියා. එදයින් ආරම්භ වෙච්ච ප්‍රාණ පරිත්‍යාගී වීම අද දක්වාම සිද්ධ වෙනවා. කො දෙවිදුන්ගේ බලවත් ක්‍රියා. කො ප්‍රතිහාරය. හිතිලා නැද්ද ඔබට එහෙම? මම ප්‍රමාණදෙනි. විශ්වාස වෙනුවෙන් මැරෙන්න එනව නේද ශක්තියක්? අන්න ඒක තමයි ප්‍රතිහාරය. දෙවියන් වහන්සේගේ ආදරය කෙරෙහි විශ්වාස කරලා උන්වහන්සේ වෙනුවෙන් මැරෙන්න එන ශක්තිය, ඒ ශක්තිය හමුවේ අර විඳින්න යන වේදනාව අමතක වෙනව නේද? අන්න ඒක තමයි ප්‍රතිහාරය. ඒ නිසා දෙවිදුන්ගේ බලවත් ක්‍රියා ඔබ මම අත්දකින්න යන්නේ හැමතිස්සෙම කුරුසය දරාගන්න ඔබ මම ශක්තිමත් වෙද්දී. ප්‍රතිහාරය කියන්නේ අන්න ඒක. වේදනාව දරාගෙන යන්න හිතට එන ශක්තිය. ඔකයි ප්‍රතිහාරය. දෙවිදුන්ගේ බලවත් ක්‍රියා.